සුබ සන්ධ්‍යාවක්. ගෙවෙන දවසේ උණුසුම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්ති සමග ඉන්න ඔබ හමු වෙන මම නිමේෂ චමත් සංකල්ප. මම ගයා ලක්රුවනි. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. යටත් නොවන රටේ මතේ නොබට කියන්න ජගත් සමුළුව හමු වෙයි ශ්‍රී ලංකා නියෝජිතයන් සූදානමින්. ඉඩම් නඩු කඩිනමින් විභාග කරන්න අගමැතිගෙන් සැලසුම් කොරියාවටත් ඉතාලියටත් කොරෝනාව වසංගතයක් වෙද්දී ලෝකේටම පැතිර යාමේ බියකුත් කොළඹ වාහන තදබදය නැති කරන්න මිලිටරි පොලිසියත් පාරට බසි මහා මැතිවරණයේ ආණ්ඩුවක් හදන්න නොබ විපක්ෂයක් නිර්මාණය කිරීමට බව අනුර කුමාර පිළිගනි නිර්මාණශීලී ඉන්දියානුවන්ගේ හරසර මැද ට්‍රම්ප් ඉන්දිය සංචාරයේ ආරම්භයි ප්‍රවෘත්ති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වන සැසිවාරය ස්විස්සලන්තයේ ජිනීවා නුවරදී අද ආරම්භ වුණා සැසිවාරය ලබන 20 වනදා තෙක් පැවැත්වීමට නියමිතයි जनाधिपति गोटाबे राजपक्ष मैतितुमागे सह अग्रामात्य महिंद राजपक्ष महतागे निर्देश मत मानव हिमिकम काउंसिले सेसिवारेट विदेशमात्य दिनेश गुणवर्धन महतागे प्रधानत्वेन युत दूतखंडायमक पिटत्वेयनवा එම දූත කණ්ඩායමට රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ මහදාත ඇතුළත් ශ්‍රී ලංකාව සම්බන්ධ කරුණු පිළිබඳව ලබන 26 වෙනිදා සැසිවාරයේදී සාකච්ඡා කිරීමට නියමිතයි. එෙහිදී ශ්‍රී ලංකා දූත කණ්ඩායම කවුන්සිලයේ වෙත යෝජනා පහක් ඉදිරිපත් කිරීමට නියමිතව සිටිනවා. මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කෙරුණු 31 සහ 41 යෝජනාවල සම අනුග්‍රහකත්වයෙන් ඉවත්වීම පිළිබඳ දැනුම් දීමද මෙම යෝජනාවලට ඇතුළත්. විදේශ සම්බන්ධතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතායි යෝජනා මාලාව ඉදිරිපත් කිරීමට කටයුතු කරන්නේ විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් රවිනාත් ආරියසිංහ මහතා මානව හිමිකම් කවුන්සිලයේ තානාපති එලිසබෙත් ටිචි පිසිල්ස්බර්ග් මහත්මිය මුණු ගැසී සම අනුග්‍රහකත්වයෙන් ඉවත්වීම පිළිබඳව මින් පෙර දැනුම් දීමක් සිදු කළා කෙසේ වෙතත් සම අනුග්‍රහකත්වයෙන් ඉවත්වුවද රජයේ සංහිඳියාව වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා අකණ්ඩව කැප වී සිටින බවයි මෙහිදී සඳහන් කෙරුණේ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මානව හිමිකම් කවුන්සිලයේ ඉහළ පෙළේ නියෝජිත කණ්ඩායමක් හෙට ඇමතීමට නියමිත අතර ශ්‍රී ලංකාවේ ස්ථාවරය නිල වශයෙන් එහිදී දැනුම් දීමට නියමිතයි. ලබන 27 වෙනිදා අමාත්‍යවරයා මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස් මිෂෙල් බැජලි මහත්මිය මුණ ගැසීමට නියමිත අතර එහිදීද වාචික කරුණු දැක්වීමක් සිදු කිරීමට අපේක්ෂා කරනවා. රන්බිම ඔප්පු ප්‍රදානය කිරීමේ ජාතික වැඩසටහන යටතේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් හිමිකම් ඔප්පු 2500ක් ලබා දීම අද සිදු කෙරුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රන්බිම ඔප්පු ප්‍රදානය කිරීමේ ජාතික වැඩසටහනේ පළමු අදියර අද පැවැත්ුණේ අර්ලිකහ මන්ත්‍රීති. රන්බිම හිමිකම් ඔප්පු 2500ක් හා විහාරස්ථාන 7ක් සඳහා හිමිකම් ඔප්පු මෙහිදී පිරිනැමුණා. එහිදී අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ඉඩම් වන්දි සම්බන්ධයෙන් අධිකරණයේ ප්‍රමාද වී ඇති නඩු කඩිනමින් විභාග කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවයි. පසුගිය කාලේ මට මතකයි ඉඩම් බෙදනකොට ඔහුගේ ආණ්ඩුව ඔප්පු අසං කළ තිබුණේ මහින්ද රාජපක්ෂ. බෙදුවේ ජනාධිපති සිරිසේන මැතිතුමා. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවෙන් සමහර වෙලාවට ලොකු චෝදනා හරියට ඉදිරිපත් වුණා ඒ කාලේ ඉඳන්. ඉඩම් කෑලි ටික බෙදලා දීලා ලොකු අයට ඔබට ඒ බෙදා ගන්නට ඉඩ දෙන්නේ නැහැ. සමහර වෙලාවට ස්වාන භූමියකට ඉඩම් කෑල්ලක් ඉල්ල ගන්න ගියාම ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. මම දන්නවා දැන් මේ ඉඩම් වලට යම් යම් වන්දි ගෙවන ඒවා. මෙතන කෝටි ගාණක් වන්දි උසාවියේ හිර වෙලා තියෙනවා. අපිට මේ වන්දිය ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවත් ඉල්ලනවා. ඒ වගේම ඉඩම් බදුගත් මිනිසුත් ඒක ඉල්ලනවා. 127 කෝටි. මේවා අපරාධේ ප්‍රයෝජනයක් ගන්නේ නැතුව අධිකරණේ හිර වෙලා තියෙනවා. මේවයි යම් වැඩපිළිවෙලක් තියෙන්න ඕන මේවා පිළිබඳව කටයුතු කරන්න. පසුගිය රජයේ සමයේදී වැවිලි සමාගම් වෙත ඉඩම් අක්කර ලක්ෂයක් නීති විරෝධීව ලබා දී ඇති බව රාජ්‍ය අමාත්‍ය එස්.බී. දිසානායක මහතා මෙහිදී ප්‍රකාශ කළා. අපේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව යටතේ තිබුණු ඉඩම් අක්කර ලක්ෂයකට වඩා මේ වෙනකොට නීති විරෝධී විදිහට වැවිලිකාර සමාගම් බලහත්කාරයෙන් අල්ලන්ගින්. මේකට සහයෝගයට පහුගිය කාලේ අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා පොඩි කැබිනට් පත්‍රයක් දාලා වැවිලි සමාගම් නඩු තීන්දුවක් අරගෙන වැවිලි සමාගම සතයක් වන් නොගෙවන එහෙත් රජයේ වටිනා ඉඩම් අක්කර ලක්ෂයකට වඩා බලහත්කාරයෙන් අල්ලගෙන ඉන්නේ.
නවරජය බලයට පත්වීමෙන් පසුව ඉඩම් ඔප්පු ලක්ෂ දෙකක් ජනතාවට ලබා දීමට හැකි වූ බව අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා මිහිදී කියා සිටියා. අපි ගමට යන්න තීන්දුව කරා. ගමට ගිහිල්ලා අපි ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 100ක ජංගම සේවාවල් කරන්ඩ මේ මාස 3 තුල කටයුතු කරලා තියෙනවා. මම දන්නවා පසුගිය ආණ්ඩුවෙන් අවුරුදු 5වක් අඩු ගානේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 25ක ජංගම සේවාවල් කරලා නැහැ. ඇත්ත කතාව ඔය කියන්නේ. එතකොට අපි ලක්ෂ දෙකක උප්පු ලබා දෙන්න මේ මාස 3 ඇතුළත කටයුතු කරලා තියෙනවා. මෙතර 2020 ජාතික නර්තන දින සැමරුම් උළෙලහා ගුරුදේව පණිභාරත සීවෙනි ජන්ම දින සැමරුම කොළඹදී පැවැත්පුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. ගුරුදේව පණිභාරත අභිනන්දන කෘතිය මෙහිදී අග්‍රාමාත්‍යවරයා වෙත පිරිනැමුණා. පණිභාරතයන් වෙනුවෙන් සමර මුද්‍රයක් හා මුල් දින කවරයක්ද නිකුත් කෙරුණා. COVID-19 හෙවත් කොරෝනා වෛරසය වසංගතයක් දක්වා ලෝකය පුරා පැතිර යා හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනුතුරු අඟවනවා. චීනෙන් පිටත වෛරසය ශීඝ්‍රයෙන් පැතිර යාම සම්බන්ධයෙන් එම සංවිධානය දැඩි අවධානය යොමු කර තිබෙනවා. චීනෙන් පිට COVID-19 වෛරසය ශීඝ්‍රයෙන් පැතිර යන රට ලෙස හඳුනාගෙන ඇත්තේ දකුණු කොරියාවයි. දකුණු කොරියාවේ සිට පැමිණෙන සියලු ගුවන් මගීන් කටුනායක ගුවන් තුටුපලේදී වෛද්‍ය පරීක්ෂාවකට ලක් කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජයසිංහ මහතා ප්‍රකාශ කළා. මාමේ මොහොතේ රැඳී සිටිනේ දකුණු කොරියාවේ දේගු නගරයේ කොරෝනා ආසාදනයේ හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 833 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා. ඉන් 8 දෙනෙකු මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇති බව තමයි මීට සුළු මොහොතකට පෙර නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේ. තේගු නගරය තවමත් දැඩි අවධානමේ පවතින්නේ. තේගු ප්‍රදේශයෙන් පමණක් මේ වන විට රෝගීන් 483 දෙනෙකු සුවා ගැනීමට සමත්ව තිබෙනවා. මේ මොහොතේ තේගු නගරයේ සහ අවට ප්‍රදේශ නිරෝධායන කටයුතු සිදු කරනවා සෞඛ්‍ය අංශ විසින්. අපිට අද උදෑසන දකින්නට පුළුවන් කමක් ලැබුණා තේගු සහ අවට ප්‍රදේශවල බොහෝ ජනතාවක් මුහුණු ආවරණ මිලදී ගැනීම සඳහා වෙළඳ ආයතන ඉදිරිපිට රැස්ව සිටින ආකාරය. කෙසේ නමුත් මස්ත දකුණු කොරියාව තුළම මේ වන විට මුඛ ආවරණ අඩුවක් දක්නට ලැබෙනවා. තේගු නගරයේ සහ ඒ අවට පිහිටා තිබෙන කර්මාන්තශාලා කිහිපයක් මේ වන විට වසාදමා තිබෙනවා. එහි සේවය කරන ලද ශ්‍රී ලාංකිකයින් නේවාසිකාගාරවල සුරක්ෂිතව සිටින බව අප මේ මොහොතේදී සඳහන් කරන්නට පුළුවන්. තවත් තොරතුරු සමගින් හමු වෙමු. මම ස්වාධීන රූපවාහිනියේ ප්‍රවෘත්ති අංශය වෙනුවෙන් නිසල් රත්නායක දකුණු කොරියාවේ සිට. ජපාන නෞකාවේ සිටින දකුණු කොරියා ජනතාව ඉවත් කර ගැනීම සඳහා එරට ජනාධිපති නිල ගුවන් යානය යොදවා ඇති බව සඳහන්. එම නෞකාවේ දකුණු කොරියා මගින් 9 දිනකු සහ කාර්ය මණ්ඩලයේ 5 දිනකු රැඳී සිටිනවා. යුරෝපීය වාර්තා වූ ඉහළම COVID-19 ආසාදිතින් සංඛ්‍යාව ඉතාලියෙන් හමු වුණා. එම සංඛ්‍යාව 185ක්. එරට පුද්ගලයන් 3 දෙනෙකු වෛරසය හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. ඒ හේතුවෙන් පාසල් රැසක් වසා දැමීමට පියවර ගෙනුණා. වැනිසියේ සැණකෙළි කීපයක්ද නවතා තිබෙනවා. අයිබෝන් මා දැන් සිටින්නේ ඉතාලියේ පාර්මා නුවර. විශේෂයෙන්ම කොරෝනා වෛරසය නිසා ඉතාලියේ විශාල ප්‍රදේශයකට මේ වන විට විශාල බලපෑමක් එල්ල වෙලා තිබෙනවා. විශේෂයෙන්ම කියන්න ඕන මේ නගරය තුළ තමයි ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයක් සේවා කටයුතු වල නිරත වෙන්නේ. විශේෂයෙන්ම ශ්‍රී ලාංකිකයන් දහසකට වැඩි ප්‍රමාණයක් මෙම නගරය තුළ ජීවත් වෙනවා. අද වෙන විට ඉතාලිය ශීඝ්‍රයෙන් කොරෝනා රෝගයට බිලිවෙමින් පවතින රටක් බවට පත් වෙලා තියෙනවා යුරෝපයේ තුළ. වැනිසියේ තිබිච්ච සියලුම සැණකෙළි නවත්වලා තිබෙනවා. විශේෂයෙන්ම මිලානෝ නගරයේ තියෙන සියලුම කඩසාප්පු ඒ වගේම සමාජ ශාලා පාසල් සියල්ලක්ම මේ වන විට වසා දමලා තිබෙනවා. ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව පිළිබඳව අපි නිරන්තරයෙන්ම සැලකිලිමත් වෙනවා. විශේෂ මේ සම්බන්ධයෙන් විමසීමක් කරා සියලුම සේවකයන්ගේ ආරක්ෂාව ඒ වගේම සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව පාලන අධිකාරියත් එක්ක සාකච්ඡා කරලා ඔවුන්ගේ ආරක්ෂාව ඒ විදිහටම සලසන බව. මම ශ්‍රීමාල් පතිරාජ ස්වාධීන රූපවාහිනියේ විශේෂ වාර්තාකරු ඉතාලියේ සිට. චීනයෙන් පිටත COVID-19 වෛරසයේ ආසාදිනිය වීමෙන් මියගිය වැඩිම සංඛ්‍යාව වාර්තා වන්නේ ඉරානයේනුයි. වෛරසයේ ආසාදිත සංඛ්‍යාව 61ක් වන අතර 12 දෙනෙකු මියගොස් තිබෙනවා. තෙහරාන් ඇතුළු නගර රැසක පාසල් හෙට දිනෙක වසා දැමීමටයි පියවර ගනුනේ. ඉරාකය, පාකිස්තානය, ආමිනියාව, තුර්කිය රටවල් ඉරානයට සම්බන්ධ දේශ සීමා වසා දැමීමටත් ගුවන් ගමන් නතර කිරීමටත් කටයුතු කර තිබෙනවා. ඇෆ්ගනිස්තානයේද ඉරානය සමග සියලු ගුවන් ගමන් නතර කිරීමට පියවර ගත්තා. උතුරු කොරියාවෙන් කිසිදු ආසාදිතයෙකු හමු නොවුවත් එරටට පැමිණෙන සියලු විදේශිකයින් මාසයක කාලයක් නිරෝධායන කටයුතු සිදු කළ යුතු බවට අනිවාර්ය කර තිබෙනවා.
වෛරස හේතුවෙන් චීනයේ වුහාන් ප්‍රාන්තයේ රෝහලක සේවය කළ 29 හැවිරිදි වෛද්‍යවරයෙකු මිය ගියා. වෛරසයට ප්‍රතිකාර කිරීම සඳහා පසුගිය පෙබරවාරි පළමු වෙනිදාට යෙදී තිබූ ඔහුගේ විවාහ මංගල උත්සවයේද කල් දමා තිබුණා. චීනයේ වෛරසයේ ආසාදිතින් 24,944ක් සුවය ලබා පිටත්ව ගොස් ඇති බව සඳහන්. එරට වෛරසයේ ආසාදිතින් සංඛ්‍යාව 79,434ක්. පුද්ගලින් 2500කට වැඩි පිරිසක් මිය ගොස් තිබෙනවා. මේ අතර ඇෆ්ගනිස්තානයේ, ඉරාකයේ, කුවේටයේ සහ බහරේනයේ පළමු COVID-19 ආසාදිතින් වාර්තා වුණා. බහරේනෙන් එක් ආසාදිතයෙකු හා කුවේට් රජින් තුන්දෙනෙකු වාර්තා වූ අතර ඔවුන් ඉරානයේ සංචාරය කළ පුද්ගලයන්. බිය වීමට නොව අවධානය සිටීම පිණිසයි. එක්සත් ජාතික පක්ෂය තුල අර්බුදයක් නැතැයි එම පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාර්යක සම්මහතා පවසනවා. සිරිකුත පක්ෂ මුලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියේ. මේ පිළිබඳව තවත් ස්ථාන කිහිපයකදී අදහස් පළ කෙරුණා. අපේ සලකුණ පිළිබඳව අපිට ප්‍රශ්නයක් නෑ. අපි දැන් මේ කතා කරලා 80ක් 90ක් අපේ ගැටලු විසඳගෙන තියෙන්නේ. සමහර හංසියා වෙන්න පුළුවන්, අලියා වෙන්න පුළුවන්. හදවත ලියාපදිංචි කරලා නෑනේ. ඒ නිසා මේ බොහෝ විට මේ දෙකෙන් එකක් හෝ වෙන එකක් හෝ වෙන්න පුළුවන්. අපේ පක්ෂයේ අර්බුදයක් ගැන ඇහුවා. අපිට මතකයි ජනාධිපති වර්ණයට පෙරත් විවිධ මත ප්‍රකාශ කරා. අවසානයේ අපි ඔක්කොම එකට හිටගෙන එක තීරණයකට ඇවිල්ලා ඒ තීන්දුව ගත්තා. කිඹුලා බනිසේ කිඹුල නෑ වගේ, වැලි තලපේ වැලි නෑ වගේ, සමගි බලවේගේ සමගියත් නෑ. සමගි බලවේගේ නමට පමණයික බෝඩ් ලෑල්ලක් විතරයි අදටත් එක්සත් ජාතික පක්ෂයේ ඇතුලේ ලාංඡනය පිළිබඳ සටනක් තියෙන. කෝ එතන සමගිය? සැබැවින්ම නායකයා විය යුත්තේ කවුද කියන ගැටුමක් තියෙනවා. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන පරිදි කිසිදු විදේශ රටකට මෙරට වෙත බලපෑම් කළ නොහැකි බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. බොරල්ලේ පැවති උත්සවයකට එක් වෙමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. කිලිනොච්චි ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් දෙමළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා සඳහන් කළේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ වෙත ඉදිරිපත් කළ යෝජනාවල සම අනුග්‍රහකත්වයෙන් ඉවත් වුවද ප්‍රතිඵලයේ වෙනසක් නොවන බවයි. මේ සම්බන්ධයෙන් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙන්ම තවත් මාධ්‍ය හමු කිහිපයකදී අදහස් පළඹුණා. ශ්‍රී ලංකා රජය නිදහස් ස්වාධීන රාජ්‍යයක්. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව කිසිම දෙයක් වෙන අයට කරන්න බෑ. ඉතින් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව මොන සම්මත ගිවිසුම් අත්සන් කර තිබෙනවද ඒවායේ වළංගු භාවය ශුන්‍ය වෙන බව තමයි අපි දරන මතය. සුමන්දරන් මහතා මොනවා කතා කරත් ඒගොල්ලන් කතා කරන දේ අවසානයේ කුමක්ද කියලා මේ රටේ ජනතාව දන්නවා. සම අනුග්‍රහකත්වයෙන් ඉවත් වුණත් නැතත් යෝජනාව සම්මත වෙලා තියෙන නිසා ප්‍රතිඵලය එකමයි. ඔච්චරම මානව හිමිකම් කවුන්සිලයේ වැඩපිළිවෙලට විරුද්ධ නම් මානව හිමිකම් කවුන්සිලයේ පිළිගන්නේ නැත්තම් ඇමරිකා එක්සත් ජනපදයේ කලාව වගේ අපිට පුළුවන් මානව හිමිකම් කවුන්සිලයේ සමාජිකත්වයෙන් අයින් වෙන්න. එතකොට අපි ඒකේ බලයට අඩත් වෙන්නේ නැහැ. මානව හිමිකම් සම්බන්ධයෙන් අභූත චෝදනා එල්ල කළා මිසක් කිසිම තැනක පරීක්ෂණයක් කරලා ඒ පරීක්ෂණයක ප්‍රතිඵල හැටියට ඉදිරිපත් කරපු චෝදනාවක් නැහැ. ඒ වෛරය සහ දුෂ්ටකම මුල් කරගෙන කරන චෝදනා හැටියට දැන් අපි දකින්නේ. 2015 අපි දැක්කා එවකට හිටපු ජනාධිපතිවරයාටවත් ඒ පිළිබඳව දැනුවත් කරන්නේ නැතුව, කැබිනට් මණ්ඩලයේ අවසරයක් නැතුව, අනුමැතියක් නැතුව ගිහිල්ලා ශ්‍රී ලංකාව මේ භයානක යෝජනාවට සමනුග්‍රහයකෙක් හැටියට සම්බන්ධ කරනවා. අපිට ක්‍රියාත්මක කරන්න බැරි පොරොන්දු අපි ඒ ජාත්‍යන්තරයට ලබා දෙන්න කටයුතු කරා. ඒ පොරොන්දු ක්‍රියාත්මක කරන්නත් බැරි වුණා. ඉතින් දැන් අපි මේ පාර කියන්නේ යන්නේ අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් දේවල් අපි බාර ගන්න සූදානම් කියලා. මම කනගාටු වෙනවා මේ පිළිබඳව නිසිලෙස නිරීක්ෂණය කරන්නේ නොමැතිව එසේ ප්‍රකාශ කිරීම පිළිබඳව පිළිතුරු ජනතාව ලබා දේවි කියලා මම විශ්වාස කරනවා. එම යෝජනාවලියේ ඇති 31 සහ 41 යන යෝජනාවන් ප්‍රතික්ෂේප කිරීමට රජය පොරොන්දු වීම නිසා රටට
මේ වර්තමාන ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් විදේශ අමාත්‍යවරයාටත් ජාතිය කෘතඥතාවය පළ කිරීමකුත් සිදු කළ යුතුයි. මංගල සමරවීර ජිනීවා සම්මුතියට ගිහිල්ලා ඇමරිකාවේ යෝජනාව අනුමත කරපු මොහොතේ ඉඳලා මහින්ද රාජපක්ෂ ජනාධිපති ප්‍රධාන අපි විරුද්ධත්වය ප්‍රකාශ කළා. ඒක මේ අදයේ විරුද්ධත්වය ප්‍රකාශ කරපු එකක් නෙමෙයි. ඒ විරුද්ධත්වය මේ රටේ මහජනය පිළිගත්තා. පිළිගත්ත හින්දා තමයි ගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රටේ ජනාධිපතිවරයා හැටියටපත් කරේ. එහෙනම් අපිට යුතුකමක් තියෙනවා ජනතාවට කියපු පොරොන්දු. එහෙනම් ඒ යුතුකම අපි ඉෂ්ට කරනවා. මේක තමයි එඩිතරව මේ යෝජනාව ඉල්ලාස් කරගන්න අපි යන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ හඬපට පරීක්ෂාවට අදාළ වාර්තාව කොළඹ අපරාධ කොට්ටාසයට බාර දෙන ලෙස ලුගැගොඩ මහේස්ත්‍රාත් අධිකරණය රජයේ රස පරීක්ෂකවරයාට නියෝග කළා. ආන්දෝලනාත්මක හඬපට සිද්ධිය සම්බන්ධයෙන් වෙන විමර්ශනවලට අදාළව එම හඬපට රංජන් රාමනායක මහතාගේ දයන්න පිළිබඳව රජයේ රස පරීක්ෂකවරයා පරීක්ෂණ සිදු කළා. ඊට අදාළ වාර්තාව ලබා දීමට අධිකරණයේ අවසරය සහිත ලිපියක් ඉදිරිපත් කරන ලෙස රස පරීක්ෂකවරයා අපරාධ කොට්ටාසයට දැනුම් දී තිබෙනවා. ඒ අනුවයි ගංගොඩවිල මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළේ. 2015 ජනවාරි පළමුවනදා සිට 2019 දෙසැම්බර් 31 වනදා දක්වා රංජන් රාමනායක මහතාගේ දුරකථන ඇමතුම් වලට අදාළ හඬපට 141ක් රජයේ රස පරීක්ෂක වෙත යොමු කර තිබුණා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් රාමනායක මහතා ලබන 26 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා. හිටපු නාවික හමුදාපති අඩ්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු 14 දෙනෙකුට එරෙහි නඩුව කොළඹ ත්‍රිපුත්කල මහාධිකරණයේ හමුවේ අද යළි කැඳවුවා. කරන්නාගොඩ මහතා අද දිනේද අධිකරණයේ පෙනී සිටියේ නැහැ. ඔහුට සිතාසි ලබා දීමට නොහැකි වීම සම්බන්ධයෙන් රහස් පොලිසිය ලැජ්ජා විය යුතු බව ත්‍රිපුත්කල විනිසුරු මඩුල්ල මෙහිදී ප්‍රකාශ කළා. පුද්ගලයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කළ බව කියන සිද්ධියට අදාළ මෙම නඩුව ලබන මාස 20 වනදා යළි කැඳවීමට නියමිතයි. නඩුවට අදාළ විමර්ශනවල මුල් ලේඛන ජනාධිපති කොමිෂන් සභාව සහ රහස් පොලිසිය වෙත බහර දී ඇති බව නීතිපතිවරයා අධිකරණයට දැනුම් දුන්නා. වනාලි ආරක්ෂා කිරීමට ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන ලෙස ඉල්ලා ගොනු කළ රීට් පෙත්සම මාර්තු 26 වනදා සලකා බැලීමට අභියාචන අධිකරණය දින නියම කළා. පරිසර යුක්ති කේන්ද්‍රයයි එය ගොනු කර ඇත්තේ. පසුගිය වසරේ මුල් මාස 9 තුළ වනාලි 293ක් ඝාතනය කර ඇති බවත් වනාලි පහර දීමෙන් පුද්ගලයන් 93 දෙනෙකු මියගොස් ඇති බවත් පෙත්සම්කරුවන් පවසනවා. කොම්පංජි වීදියේ ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ පුද්ගලයන් 5 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. කොටුව මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය නිකුත් කළේ. කොම්පංජි වීදියේ ප්‍රදේශයේ රූපලාවන්‍යාගාරයක සේවය කළ 47 හැවිරිදි මෙම පුද්ගලයා ඝාතනයට ලක් වූයේ ඉකුත් අගෝස්තු මාස 12 වනදායි. කොළඹ රථවාහන තදබදය අවම කිරීම සඳහා රථවාහන පාලනයට යුද හමුදා පොලිසිය දෙද වීමට තීරණය කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා. ශ්‍රී ලංකා යුද හමුදාව ශ්‍රී ලංකා පොලිසිය වෙත මාර්ග තදබදය අවම කර ගැනීම සඳහා සහාය වීමට කටයුතු කරනවා. ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් සේවා බලකාය බටපිරිස විසින් කොළඹ නගරයට ඇතුල් වන සහ පිටවන ස්ථානත් කොළඹ නගර අභ්‍යන්තරයේ ඇති ප්‍රධාන මාර්ග තදබදය ඇති වන ස්ථානයන්ට බටපිරිස යොදවා ශ්‍රී ලංකා පොලිසිය වෙත සහාය වීමට කටයුතු කරනවා. ඒ අනුව උදෑසන 6ත් 10ත් හවස 4ත් 7ත් යන කාල සීමාවෙදී එම සේවය ලබා දීමට කටයුතු කරනවා. එමගින් මහජනතාවට කිසිදු අවහිරකින් තොරව තම ගමනාන්තයන්ට තායික්මනී යාමට ඒ මගින් අනවශ්‍ය ලෙස මාර්ග තදබදය නිසා නාස්ති වන කාලය අවම කර ගැනීමටත් හැකි වේලාවයි බලාපොරොත්තු වෙනවා. මේ අධිකර ජනාධිපතිතුමාගේ උපදේශ පරිදි වැඩ බලන ආරක්ෂක මණ්ඩල ප්‍රධානී සහ ශ්‍රී ලංකා යුද හමුදා ප්‍රතිතුමාගේ අධීක්ෂණය යටතේ සිදු වෙනවා. මහමැතිවරණයේදී කළ යුතුව ඇත්තේ විපක්ෂය නිර්මාණය කිරීම පමණක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජාතික ජනබලවේගය කළුතර දිස්ත්‍රික් සමුළුව අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළා. මේ ඡන්ද වෙනකොට මොකද වෙලා තින්නේ කල්පනා කරන්න ඕනේ. ආණ්ඩුව ඇදලා ඉවරයි. දැන් අවශ්‍ය විපක්ෂයක් හදන්න ඕනේ. කවුද විපක්ෂයද? එක්සත් ජාතික පක්ෂය. එක්සත් ජාතික පක්ෂයේ විපක්ෂක කාර්යභාරයක් අද කරන්න බෑ. එක්සත් ජාතික පක්ෂය කියන්නේ එක්සත් භාවයක් නැහැ, ජාතික භාවයක් නැහැ, පක්ෂිකුත් නෑ. ගහගන්න. පක්ෂයක නායකයෝ ගහගන්න ඕන අවුරුදු 19ක්. සජිතු ට්‍රයි කරන්න රණින් ඉල්ලවන්න. අවුරුදු 20ක්. ප්‍රතිපත්තියක් නැහැ, දැක්මක් නැහැ, සංවිධානයක් නැහැ, මෙහෙවීමක් නැහැ. ඒක පක්ෂයක් නෙවෙයි තවදුරටත්. මේ අතර ස්ථාන කිහිපයකදී ජනතා විමුක්ති පෙරමුණේ තවත් නියෝජිතයන් මේ පිළිබඳ අදහස් දැක්වුවා.
එන කැමැත්තෙන් විපක්ෂයට කියපු එක්සත් ජාතික පක්ෂය අද තමන්ගේ භූමිකාව පැත්තක දාලා ලකුණු වලට පාට වලට රණ්ඩු කරන පටන් අරගෙන තියෙනවා. අතගත්තුත් අද එක්සත් ජාතික පක්ෂය බංකොලොත් වෙලා තියෙන්නේ. එක්සත් ජාතික පක්ෂයේ ඓතිහාසික කාර්යභාරය අවසන් කරගනිමින් ඉන්නේ. මහින්ද මහත්තයා පුටුව බදාගෙන ඉන්නවා. සහිත් මහත්තයා මේක ගන්න හදනවා. ඒ වගේම ඊළඟ ඡන්දෙට ලකුණු වලට රණ්ඩු කරමින් ඉන්නවා. ඒ නිසා ඒගොල්ලන්ට රටේ ප්‍රශ්න වලට වඩා ලකුණු නැස්ලා තියෙනවා. ඒ නිසා අපි ජනතාවට කියනවා ලකුණු වලට අරගල සම්ඩු කරන්නේ නැති ලකුණු ප්‍රශ්නයක් නැති නායකත්වයට කුලල් කා ගන්න නැති පොදු අරමුණකින් වැඩ කරන ජාතික ජන බලවේගෙ මේ වෙලාවේ තියෙන නිසා ජාතික ජන බලවේගෙත් එකතු වෙන්න කියලා අපි අලුත් හැඩයක් හොයා ගන්න ඕන අලුත් අලුත් විදියට ගමට යන්න ඕන ජාතික ජන බලවේගය තුල අපි ළඟ ගතානුගතිකත්වය නැහැ වෙනස් කරන්න ඕන අමාරුයි ගම්මට්ටමින් බිම්මට්ටමින් අපි ජාතික ජන බලවේගයේ ඊළඟ අධිර ඊළඟ පියවර තියන්න ඕන දැන් අපි මහමැතිවරණ ඇතුලේ ආය යන්න ඕන ඒ වගේ ඈත්ල යන්න බෑ ජාතික ජන බලවේගයට අවශ්‍ය කරනවා මේ මැතිවරණය සඳහා දිස්ත්‍රික්කයට ඉදිරිපත් කරන අපේක්ෂකයෝ කණ්ඩායම අපේ ජනතාවගේ ඉල්ලන දෙන්නේ අපිට හයක් පාර්ලිමේන්තුවේ දීලා තිනවා මේක වැඩි කරලා දෙන්න නගර යාකරමින් අධිවේගී මාර්ග ඉදිවෙද්දී ප්‍රවාහනයේ තවත් නව ව්‍යාපෘතියක් ලබන 11 වනදා ආරම්භ කරනවා. ඒ බතරමුල්ල හා වැල්ලවත්ත යාකරමින් නව බෝට්ටු සේවාවක් ආරම්භ කිරීමයි. රතවාහන තදබදයට ප්‍රායෝගික විසඳුමක් ලබා දෙමිනුයි මෙය ආරම්භ කරන්නේ. රට ස්වාභාවික සම්පත් වලින් අනූන රටක් උනත් මේ රතවාහන තදබදයට අපි නිසි පිළියම් හෙව්වද කියන කාරණේ සම්බන්ධයෙන් අපි යලිත් හිතන්නට දැන් කාලේ ඇවිල්ලා තිබෙනවා. බතරමුල්ල දියත උද්‍යානයේ සිට වැල්ලවත්ත දක්වායි මෙම මගී ප්‍රවාහන බෝට්ටු සේවාව ක්‍රියාත්මක වන්නේ. එහි නැවතුම් ලෙස දියත උද්‍යානය නවල විවෘත විශ්වවිද්‍යාලය හා වැල්ලවත්ත නම් කර තිබෙනවා. මහා මාර්ගයේ සී බතරමුල්ල සිට වැල්ලවත්ත දක්වා කාර්යබහුල වේලාවකදී ගමන් කරන්නෙකුට එකමාරකට අධික කාලයක් ගත වෙනවා. ස්වාභාවික පරිසර පද්ධතියේ අසිරියද විඳින්මින් විනාඩි 20ක් වැනි කෙටි කාලයක් තුළ බෝට්ටු සේවාව භාවිත කරන්නෙකුට ගමනාන්තයට ළඟා විය හැකියි. දැන් අපි මේ ලඟ වෙන්නේ අපිට බතරමුල්ල ඉඳන් ආවන් පස්සේ අපිට හම්බෙන අවසන් තොටුපළ මේ වැල්ලවත්ත තොටුපළ. බස් රථයක යනකොට වෙහෙස මහන්සිය කාන්සිය විතරයි. නමුත් මේ බොහොම අපූරු ගමනක් වගේ ඒ වගේම ඊටම ඉක්මනින් අපිට බතරමුල්ල ඉඳන් මේ වැල්ලවත්ත දක්වා එන්නට පුළුවන්. මේ ව්‍යාපෘතිය මේ කොළඹට නම් හොඳයි අතරම මේ වේලාසෙනින් කරා නම් ඊට වැඩිය මේ කොළඹ තියෙන තදබදේ අඩු වෙන්නේ තිබුණා. වසර 9ක් විතර මේක ඇදි තිබ්බ දෙයක්. මේ ලංකාවේ කාටවත් අත්දැකීමක් නැහැ නේ මේක. මේ කරන්න යන එක ගොඩක් හොඳයි. ඉස්කෝලේ යන ළමයිට එහෙම මේ ව්‍යාපෘති සාර්ථක වෙන්නේ නැත්තේ අපේ මහ ජනතාවගේ පැත්තෙනුත් තියෙන දුර්වලතාවය. මහ ජනතාව මේකට යොමු වෙනවා අඩුයි. ජනතාව ආවේ නැහැ නේ මේ අපේ මේක සර්විස් එක තිබුණේ නැහැ. නැත්තම් හැබැයි මේ ප්‍රොජෙක්ට් එක දිගටම අරන් යන්න පුළුවන් නම් හොඳම හොඳ ප්‍රොජෙක්ට් එකක්. ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව හා නාවික හමුදාවේ සහයෝගය ඇතිවයි මෙම සේවාව ක්‍රියාත්මක වන්නේ. මහජනයාට කරන සේවයක් වශයෙන්ම අපි මේ සේවය කරන්න බලාපොරොත්තු වෙන්නේ. ලොකු මුදලක් ලබා ගන්න අපේ අදහසක් නැහැ. ආරක්ෂා සම්බන්ධව මම හිතන්නේ කිසිම කාටවත් ප්‍රශ්නයක් යාගත යුතු නැහැ. ඒ වගේම වෙනත් ස්ථාන වලටත් මේක ව්‍යාප්ත කිරීමට අපි සලසුම් කරගෙන යනවා. මේ වෙනකොට මේ සංවර්ධන කටයුතු ලහිලහියේ සිද්ධ වෙනවා. ඔබව ඉතාමත් ඉක්මනින් මේ ප්‍රදේශයට අරගෙන යන්නට. ඒ වගේම මගින් විශාල පිරිසක් දෛනිකව පාවිච්චි කරනවා නම් මේ තොටුපළ සහ මේ ඇලමාර්ග මේ රතවාන තදබදයේ බොහෝ සෙයින් අඩු වේවි. ඒ වගේම Taman පෞද්ගලිකව පාවිච්චි කරන වාහනයට වඩා ඔබට පුළුවන් මෙහි ගමන් කළොත් බොහොම සුවපහසු ගමනාන්තයකට ඉතාමත්ම ඉක්මනින් ළඟා වෙන්න. එහිණය මම වගේම ඔබ සියලු දෙනාත් දකිනවා. නුවන් සම්පත් ක්‍රිස්ටියන් ශෙහාන් සමගින් මම චරිත ධනංජය බබුකේන්ද්‍ර වැල්ලවත්ත ප්‍රදේශයේ සිට. සමගින් අයිටින් සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. යලිත් හමුවෙමු රාත්‍රී 9:30ට. සුබ රාත්‍රියක්. www.ipnnews.lk